සිදනට මයි බං යාලනේ යාලන අපි මේ වීඩියෝ එක කතා කරන්නේ කොහොමද ෆෝන් නැහැ නැතුණොත් හොයාගන්න කියන කාර්යය. එතකොට අපේ මේ channel එක කියලා ටෙක්නිකල් channel එක නිසා යාලනේ අනිවාර්යයෙන් මේකේ පසුබිම කතා කරලා තමයි යාලනේ මේ කතා කරන්න වෙන්නේ. එතකොට යාලනේ සාමාන්‍ය device එකක් ගත්තට පස්සේ යාලනේ මේ කියන්නේ mobile device එකක් ගත්තට පස්සේ යාලනේ ඒකේ unique numbers දෙකක් තියෙනවා. මොකක්ද මේ unique numbers දෙක? එකක් තමයි යාලනේ IMEI number එක. අනික තමයි යාලනේ IMSI number එක. එතකොට යාලු IMEI කියලා කියන්නේ international mobile equipment ID එක. එතකොට යාලු IMSI කියලා කියන්නේ international mobile subscriber identity කියන එක යාලුනේ. හරි. එතකොට යාලු මේ ID දෙක තියෙන්නේ කොහෙද? එතකොට IMEI number එක තියෙන්නේ යාලුනේ අපේ phone එක. Directly ම අපේ phone එක store වෙලා තියෙන්නේ යාලුනේ IMEI number එක. ඒකෙන් තමයි අපේ device එක හඳුනාගන්නේ. එතකොට යාලු IMSI එක තියෙන්නේ කොහෙද? IMSI එක තියෙන්නේ යාලුනේ අපේ SIM card එකේ. හරිද යාලුනේ? එතකොට යාලුනේ අපි mobile network එක register වෙන time එකදී කියන්නේ අපි phone එක හිතන්න phone එක අපි restart කරුවා කියලා. Restart කරුවට පස්සේ අපි phone එක on වුණාට පස්සේ වෙන පළවෙනි කාරණිය තමයි මේක mobile network එක register වෙනවා. මේක register වෙනකොට මොකද වෙන්නේ? දුරකථන සමාගම යාළුවනේ අපි IMEI number එක ඇදලා ගන්නවා එහෙට. හරි, එහේ system එකෙන් ඇදලා ගන්නවා. ඊට අමතරව යාළුවනේ international mobile subscriber identity එකෙන් IMSI number එකත් ඇදලා ගන්නවා යාළුවනේ. එතකොට අපි message එකක් දාන time එක හරි, call එකක් ගන්න time එක හරි, mobile data use කරන time එක හරි යාළුවනේ අනිවාර්යයෙන් සිද්ධ වෙන දේක් තමයි මේ unique number දෙක යාළුවනේ හැම වෙලෙම process වෙනවා. එතකොට අපි අපේ දුරකථනය පාවිච්චි කරන හැම වෙලාවෙදීම දුරකථන සමාගම අපි මේ numbers දෙක process කරගන්නවා. අපි reload එකක් දැම්මත් මොනවා කරුවත් මේ හැම වෙලෙටම මේක process කරගන්නවා යාළුවනේ. හරි. එතකොට වාහය තමයි අපි phone එක නැතුණා කියලා. Phone එක නැතුණාට පස්සේ වෙන කෙනෙක් අපි phone එක lock එක කඩලා use කරුවොත්. හරි, මේක ඇවිල්ලා parts වලට කැඩුවක් කරන්න දෙයක් නැහැ. Lock එක කඩලා use කරුවොත් මොකෝ වෙන්නේ? එයාත් යාළුවනේ මේකට SIM එකක් දානවා. SIM එක දාපු ගමන් යාළුවනේ එයාගේ SIM එකේ detail ටික මොකක්ද ඇදලා ගන්නෙ? IMSI number ඇදලා යනවා. IMEI number ඇදලා යනවා. හරි. ඉතින් යාළුවනේ අපේ phone එක නැති වුණ විගසම අපි දුරකථන සමාගමට අපි පොලිසිය හරහා හෝ කොහේ හරි හරහා පැමිණිල්ලක් දාලා ඉවරලා අපේ IMEI number අපි දීලා තිබ්බොත් පොලිසියට මොකෝ වෙන්නේ? එයා එක යාළුවනේ දුරකථන සමාගමට පැමිණිලි කරනවා. හරි. ඉතින් යාළුවනේ ඔක පැමිණිලි කරවට පස්සේ ඊළඟට අර අනිත් අර අපේ මේ phone එක හොරගම් කරපු කෙනා ඉන්නවනේ. මේ phone එක හොරගම් කරපු කෙනා මේක use කරනකොට මොකද වෙන්නේ? එයාගේ SIM එකේ detail උයි අපේ phone එකේ detail උයි, ඒ කියන්නේ IMEI number එකයි IMSI number දෙකම ඇදලා යනවා යාළුවනේ. යා SIM එක දාපු ගමන්. එතකොට අපේ IMEI number එකේ සමානයි අතනදී අර හොරගම් කරපු කෙනා phone එක use කරනකොට එතනින් එන IMEI number එකට. ඉතින් යාළුවනේ directly ම එතන SIM card එකේ detail හරහා මෙන්න අපේ phone එක use කරනවා කියලා directly ම හඳුනා ගන්න පුළුවන් දුරකථන සමාගමට. අපි ඒක පැමිණිල්ලක් දාලා තිබ්බොත්. හරිද යාළුවනේ? එතකොට වා තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙතනදී මේ numbers දෙකම සම්බන්ධ වෙලා තමයි යාළුවනේ වැඩ කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම වා පැමිණිල්ලක් කරහා IMEI number එක ලබා දුන්නොත් පොලිසියට හෝ කොහෙට හරි දුරකථන සමාගමට directly අපි අනන්න තහවුරු කරලා ඉවරලා අපි ලබා දුන්නොත් ඒ කට්ටිය කරන දේ තමයි යාළුවනේ අපේ IMEI number එක blacklist දානවා. අපි IMEI number එක blacklist දානවා කියලා කියන්නේ. ඉතින් IMEI number එක blacklist දැම්මට පස්සේ වෙන කාරණේ තමයි එයාට දැන් මේක ඇවිල්ලා යාළුවනේ මේ IMEI number database එක කියන්නේ IMEI number blacklist database එක තියෙන්නේ ලෝකෙටම යාළුවනේ common database එකක් තියෙන්නේ. හරිද? අපි ඉන්ඩිවිජුවල් ඩේටාබේස් එකක් පාවිච්චි කරනවා මේ දුරකථන සමාගම් මේ කට්ටිය බැක්ලිස්ට් දාන්න යාළුවනේ. නමුත් ඒ කට්ටිය බැක්ලිස්ට් දැම්මම පස්සේ ඒ බ්ලැක්ලිස්ට් නම්බරේ ගිහිල්ලා ලෝකෙම ඩේටාබේස් එක සින්ක්‍රොනස් වෙනවා. එතකොට යාළුවනේ ඔයා හිතන්න මොබිටෙල් ආයතනයේදී හරහා අපේ ෆෝන් එකේ IMEI number බැක්ලිස්ට් දැම්මොත් යාළුවනේ ඒක අනිවාර්යෙන්ම ඉතිස්සල අපේ Airtel හාචි ඊට පස්සේ ලෝකේ තියෙන ඕනෑම දුරකථන ආයතනයකට යාළුවනේ අපේ ෆෝන් එක පෙන්වන්න යාළුවනේ බැක්ලිස්ට් IMEI number එකක් විදියට කිසිම මොබයිල් නෙට්වර්ක් එකයි කට යූස් කරන්න බෑ යාළුවනේ. මොබයිල් නෙට් එක යූස් කරන්න බැරුණාට යාළුවනේ කට්ටිය මොබයිල් නෙට් එකකට කනෙක්ට් වෙන අවස්ථාවේදීම ඒ කට්ටියගේ SIM එකේ ඩීටේල් ඇදලා යනවා අර කම්පැනිට යාළුවනේ. ඉතින් යාළුවෝ ඔය ආකාරයට ඩිරෙක්ට්ලිම මෙන්න මේ IMSI නම්බරේ සහ එතකොට IMEI නම්බරේ හරහා යාළුවනේ දුරකථන නැතුණාට පස්සේ ඩිරෙක්ට්ලි හොයා ගන්න පුළුවන්. යාළුවනේ මෙතන දුරකථන හොයා ගන්නවා කියන කාරණේදී මෙහෙම දෙකක් තියෙනවා. IMSI number එක කියන්නේ යාළුවනේ international mobile subscriber identity එකෙන් කරන්න පුළුවන් දේ තමයි යාළුවනේ. ඔයා හිතන්න unregistered SIM එකක් use කරුවත් ඊට අමතරව මෙයා ඇවිල්ලා වෙන කෙනෙක්ගේ SIM එකක් use කරුවත් යාළුවනේ directly ම location එක detect කරන්න පුළුවන් යාළුවනේ මේ IMSI number එක හරහා. මේක වෙන්නේ කොහොමද දන්නවද යාළුවනේ? international mobile subscriber identity එකේ යාළුවනේ තියෙනවා IMSI catches කියලා જાතියක්. IMSI catches වලින් කරන්න පුළුවන් දේ තමයි ඕනෑම IMSI නම්බර් එක දාලා ඩිවයිස් එක යාළුවනේ ට්‍රැෆික් එක ඇනලයිස් කරන්න පුළුවන් මේ IMSI catches එකකින්. හරි,
ඒක යාල් වෙන්නේ ඒක වෙනම රටාවකට වෙන්නේ මම ඒකන වීඩියෝ මම ටර්ම්ස් ප්ලේලිස්ට් එකට ඉදිරිපත් කරනවා කට්ටියට එනි යාල් මේ IMSI එකේ කැචා එකක් තියෙන ගුණාන් මේක ට්‍රැෆික් එක ඩිරෙක්ට්ලි ගණනය කරන්න පුළුවන් ඊට අමතරව මෙයා ඩිරෙක්ට්ලි ලොකේෂන් එක කැච් කරන්න පුළුවන් යාල් ඉතින් මෙයා සිම් එක දාලා මේක ඔන් කරුවොත් අනිවාර්යෙන්ම යාල්ලේ IMSI කැචා එක කරහා දුරකථන කම්පැනියට මේක අනිවාර්යෙන්ම ලොකේෂන් එක ඩිටෙක්ට් වෙනවා හරිද එතකොට ඊට අමතරව මෙතන පොලිසියට පැමිණිලා තියෙනවා නම් පොලිසියට කට්ටිය ඒකේ ප්‍රගතිය දැනුම් දෙන්න අවශ්‍යයි යම් කිසි කාලයකදී. ඉතින් එතකොට යන්නේ ඔය ආකාරයට අපේ IMEI නම්බරේ අපි ෆෝන් එක නැති වෙන්න කලින් සේව් කරලා තියාගත්තා නම් ෆෝන් එක කොහෙදී හරි නැති වුණොත් යාළුවනේ අපිට අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් යම් කිසි දවසකදී. ඒක පාර්ට්ස් වලට කඩන්නේ නැත්තම් පාස් වලට kadwasstore.com යාළුවනේ යන්න බෑ. මොකද කරන්න දෙයක් නැහැ යාළුවනේ. ඉතින් අපි විශේෂයෙන්ම කරන්න දේ ඕන දේ තමයි ෆෝන් නැති කරන්නේ නැතුව මේ තියාගන්නේ තමයි කරන්න නැත්තේ. තියාළුවනේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ෆෝන් එක ගත්තට පස්සේ බොක්ස් එක නැති කරගන්න එතකොට තියාගන්න ඕන හරිනම්. හරි. බොක්ස් එක නැතුණක් කමන්නේ යාළුවනේ දුරකථන සමාගමට අපි අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් අපි කාලයක් තිස්සේ නෙට්වර්ක් එක පාවිච්චි කරුවා නම් අපේ IMEI නම්බරේ තියෙනවා ඒ කට්ටිය දන්නවා. හරි හරි මේක ඔයාගේ ෆෝන් එක තමයි කියලා එයා දන්නවා. ඊට අමතරව බොක්ස් එක නැති වුණ කට්ටියට ඔය කීව හිත හදාගන්න නෙමෙයි. අතවශ්‍යම මේකම කරන්න පුළුවන්. නමුත් යාළුවනේ බොක්ස් එක තිබ්බොත් ලේසි. හරි. හරි යාළුවනේ IMEI නම්බරේ කොහොමද අපි ගන්නෙ? සමහර කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටියට ඔයටි කරන්න නැත්නම් යාළුවෝ කට්ටියේ අර ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න අර කෝල් ගන්න ඩයල් පෑඩ් එක හොඳේ මම යාළුවෝ මයි ෆෝන් එකේ එන්ටර් කරලා පෙන්නන්නේ නැහැ එතකොට මගේ IMEI නම්බරේ ඔකට පෙන්නන නිසා යාළුවෝ කට්ටිය ගහන්න ඩයල් පෑඩ් එකේ තරුවයි කොටුවයි බිංදුවයි 6යි කොටුව ගැහුවනම් යාළුවනේ වාට IMEI නම්බරේ බලා ගන්න පුළුවන් හරි වාගේ ඔක ඔය අංක ගහපු ගමන් යාළුවනේ වාගේ IMEI නම්බර් ඩිස්ප්ලේ වෙනවා යාළුවනේ කම්මැලි නොවි මේ අවස්ථාවේදීම කමල එන්න පයවන්නේ ඒක ලියලා තියාගන්න. ඔක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා වාගේ Google Drive එකට හරි කමන්නේ නැහැ. අප්ලෝඩ් කරලා තියාගන්න යාළුවනේ ඕන වෙනවා. මොකෝ යාළුවේ ඕනම අවස්ථාවක යාළුවනේ මං දන්න තරමින් මට කියන්නේ සාමාන්‍ය ආසන්න වශයෙන් ඕනම කෙනෙක්ගේ අතින් ජීවිතේකව තවක් හරි ෆෝන් එකක් නැති වෙන තියෙන සම්භාවිතාවය බොහොම වැඩි. ඉතින් සාමාන්‍ය ගත්තාම ඉතින් හිතලා බලන්න මං හිතන්නේ 150ක දිනයක් ගියවත් බොහෝ අවස්ථාවලදී ෆෝන් එක නැති වෙලා හම්බෙලා හෝ නැති වෙලා වගේ තියෙනවා ඇති. හරි ඉතින් යාළුවෝ තරුවේ කොටුව බින්දුව හැය කොටුව ගාලි වල කට්ටියගේ IMEI නම්බර් සේව් කරලා තියාගත්තත් ඔයාලා වාසි වෙයි කියලා මට හිතෙනවා. හරි දෙවෙනි ක්‍රමය තමයි යාළුවනේ අපි සාමාන්‍යයෙන් දැන් උඩට ඔන්න එක ක්‍රමයක් හොදේ. ඔන්න එක ක්‍රමයක් ඕකෙන් යාළුවනේ ෆෝන් එක හොරකම් කරුවොත් හොයන්න පුළුවන්. හරි ඊළඟ කාරණේ තමයි යාළුවනේ ෆෝන් එක හොරකම් කරලත් නැහැ. හරි හොරකම් කරපු කෙනා දෙන්නත් කැමති වෙන්න පුළුවන්. හරි මොකක් හරි ඊට අමතරව යාළුවනේ හොරකම් නෙමෙයි අපිට නැති වුණා කියමු අපි ඇල්ලලා ඉතින් වැටිලා කියලා තමයි ෆෝන් එක. හරි දැන් මේ ෆෝන් එක යාළුවනේ අපි හොයනවා දාන තිති. ඉතින් යාළුවනේ අයියෝ කට්ටිය ෆයින්ඩ් මයි ඩිවයිස් ඔන් කරලා තියාගන්නේ නැත්තේ. හරි ඔයාගේ නිතරම ෆෝන් එක ඔයාගේ අතින්ම කොහේ හරි ඔන්න වාහනය ඇතුලේ වැහලා වෙන්න පුළුවන්. ඊට පස්සේ පුටුවක් අස්සේ වෙන්න පුළුවන්. ඊට පස්සේ කොහේ හරි මේ හිටපු තැනක වෙන්න පුළුවන් දාලා වෙලෙ වෙන්න පුළුවන් යාළුවනේ. හැබැයි කවුරුත් අරන් නෙමෙයි හොයාගන්න දෙයක් නැහැ. හැබැයි අරන් වෙන්නත් පුළුවන්. නමුත් හොයාගන්න දෙයක් නැහැ. දියාලුවාට ඔක පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයා යාළුනේ. ඔයාගේ device එකේ find my device ඔන් කරලා තියාගන්න. කොහොමද ඔන් කරන්නේ? යාළුනේ බොහෝ device වලක default off වෙලා තියෙනවා. ඒ නිසා යාළුනේ ඔක ඔන් කරගන්න. ඔන් කරගන්න ඉතින්. settings වල ගිහලා බලන්න. security වල තියෙනවා යාළුනේ. හරි? දැන් ඔයා ගිහිල්ලා ඉවරලා යාළුනේ. ඉතින් normal search කරගන්නකෝ. හරි? ඒතර ඕන phone එක කියලා පේනවනේ යාළුනේ. find my device කියලා යාළුනේ. බලන්න find my device යාළුවනේ ඔන් කරලාද බලන්න. හරිද? ඊටම ඉතින් යාළුවනේ find my device ඔන් කරලා තියෙනවා නම් ඉතාම පහසුයි. ඔයාට යාළුවනේ ශනිකව ෆෝන් එක නැත්. ඔයා යාළුවනේ මෙමය. find my device යාළුවනේ use කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා යාළුවනේ ඔයාගේ ඔන් කරලා තියාගන්න GPS යාළුවනේ. හරි? GPS ඔන් කරලා තිබ්බොත් තමයි යාළුවනේ වාගේ මෙතන location ඔන් කරලා නැත්තම් ඔයාට ඉතින් ෆෝන් එක යාළුවනේ හොයාගන්න බෑනේ. last location තමයි බලන්න වෙන්නේ. ඉතින් යාළුවනේ normally find my device එක මොබයිල් රේඩ් ඩේටා සහ GPS ඔන් කරලා තියෙනවා යාළුවනේ ඕනම අවස්ථාවක යාළුවනේ ආගේ ෆෝන් එක නැති වෙන්නේ කොයි වෙලාවද ඔයාට රියල් ටයිම් ලොකේෂන් එක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාගේ නිතර ෆෝන් එක තියෙනවා නම් ඔයාගේ සහ ඔයාගේ ෆෝනේ ලොකු වටිනාකමක් තියෙනවා නම් යාළුවනේ අනිවාර්යයෙන්ම find my device ඔන් කරලා ඉවරලා ඊට අමතරව ඔයාගේ ලොකේෂන් ඔන් කරලා ඉවරලා ඩේටා ඔන් කරලා තියන්න. ඒතර යාළුවනේ ෆෝන් එක කොහේ හරි වහිතන වාහනයක ඇවිල්ලා වාහනයක සීට් එකක් අස්සර ගිහිල්ලා ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ සමහරට ඒ වගේ තැනකට ගියාට පස්සේ යාළුවනේ ජීවිත කාලෙටම හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන් යාළුවනේ මොකෝ නැති වෙනා කියලා හිතනවා. නමුත් කාලාන්තරයකදී හොයාගන්න බැරි වෙන්න පුළුවන් කොහේ හරි
location එක අමතක වෙන්න පුළුවන් යාන්න එහෙම ෆෝන් එක lossless යන්න පුළුවන් ඔය කාරණාත් එක්ක find my device on කරන්න ඉතින් යාන්න ඊට පස්සේ ඔයාලා find my device on කරලා තියෙනකොට ඔයාලට මෙතන මේ ඔය විදිහට පෙන්නන විදිහට යාන්න පහල පෙන්නන විදිහට find my device app එක හරහා හෝ ඔයා ඉන්ටර්නෙට් එක ගහලා බලුවොත් යාන්නේ find my device කියලා ඔයාලට යාන්න web page එකක් පෙන්වනවා Google ලගේ ඒ page එකට මේ ෆෝන් එකෙන් login වෙලා තියෙන email එකේ login වුණොත් යාන්නේ ඔයා device එක පෙන්වනවා ඔන්න අපි බලමු යාන්නේ නයි වන්න යාල්නේ මම find my device වලින් log වුණොත් යාල්නේ මගේ email එක කරා නේ යාල්ම තප්පරයක් මම log කරලා පෙන්නන්න ඕන විදිහට යාල්නේ log වුණාන පස්සේ ඔයාගේ මේ වෙලාවේ phone එකේ තියෙන real time location එක යාල්නේ පෙන්නනවා හරි ඔයා වෙන phone එකේ log කරලා බලන්න යාල්නේ ඔයා ඉන්නේ කොතනද මම මේ map එක පොඩ්ඩක් zoom out කරලා තියෙන්නේ මේ zoom in කරලා තියෙන්නේ ඉතින් යාල්නේ ඔය විදිහට යාල්නේ ඔයා ඉන්න තැන හරියටම බලා ගන්න පුළුවන් ඊට අමතරව ප්ලේ සවුන්ඩ් කරලා ඕන්න එක දිගට මේව කරන්න පුළුවන් ඕන්න ෆෝන් එක සම්පූර්ණයෙන් රේස් කරලා දාන්න පුළුවන් ඊට අමතරව ෆෝන් එකේ තව විවිධාකාර දේවල් කරන්න පුළුවන් යාළුවනේ මේ ඇප් එක කරා find my device හරහා හරි ඊට අමතරව ලොක් කරන්න පුළුවන් ඔය වගේ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන් යාළුවනේ find my device ඇප් එක දාගෙන මේ දාගෙන ඉන්නව නම් සහ sorry find my device ඇප් එක දාන්න නෙමෙයි ඔයා ඇවිල්ලා find my device on කරලා තියෙනවා නම් හරි find my device on කරලා ඊට අමතරව location on කරලා डेटा ऑन कर तीन यानी इतना वाट एक पास वक्त ईट मतलब याल कालीन की विधि एमी नंबर यहाँ इतने इंटरनेशनल मोबाइल सब्सक्राइब आइडेंटिटी तीन खाना अरे मैं तो पड़ी आलू के मतलब यानी इंटरनेशनल मोबाइल सब्सक्राइब आइडेंटिटी तीन होना यानी IMSI कैच से हकरा यानी रियल टाइम लोकेशन ने कैच कराने पुलवा यानी विधाकार कट्टी होते ఇది యాల్ని ఒక వెన హటి అరే ఎతకొట యాల్ని IMSI నంబర్ యాల్ని అపరట మే ఎమి నంబర్ గత్తా వగే గన్న బే Android 10 වලින් ඉහළ යාළුවනේ ඔක අපට ගන්න දෙන්නේ නැහැ. හැබැයි ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට කතා කරමු අපේ Timebox playlist එක යටතේ. ඉතියාල්නේ IMSI නම්බරේ වෙන කෙනෙකුට අපි නොදී ඉන්නත් වග බලා ගන්න ඕන. මොකද යාළුවනේ IMSI නම්බරේ හරහා යාළුවනේ directly SIM card එකට access තියෙනවා. අපේ phone එකේ traffic එකට. ඉතියාල්නේ ඔය දේවල් තමයි කතා කරන්න අවශ්‍ය වුනේ. ඉතින් සමහර කට්ටිය දන්න කාරණා තියෙන්න ඇති. නමුත් යාළුවනේ මම දන්න කාරණා වලට නොදන්න කී නායවත් එකක්. එතකොට ඔයගොල්ලෝ තමයි මේ කතාව කට්ටිය මම පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් සියදනටම ජය වේවා යාළුවනේ. අපි next video එකෙන් හමු වෙමු.